ජනවරමක් නැති රනිල් රාජපක්ෂලා මේ වෙනකොට රටේ සම්පත් විකුණමින් ජනතාව පීඩාවට පත් කරන්න ගෙන යන ක්‍රියාමාර්ග වලට එරෙහිව මෙරටේ සමස්ත වැඩ කරන ජනතාව වෘත්තීය වේදිකාවේ සංගම් ඇතුළු සියලු දෙනා ඒකාබද්ධව ගෙන යන සටන අපි ආරම්භ කළා. වෘත්තීය සමිතිය එකමුතුව හැටියට අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කිව්වා මෙරටේ ජාතික සම්පත් විකුණන එක නවත්තන්න අසාධාරණ ලෙස පීඩාවට පත් කළා ගහලා තියෙන බදු ප්‍රතිපත්ති වෙනස් කරන්න ජීවන වියදම වැඩි වෙලා තියෙනවා ජීවන බර සහනයක් දෙන්න ජීවන වියදම් දීමනාවක් දෙන්න අසාධාරණ ලෙස ඉරදාපු ලයිට් බිල අඩු කරන්න ඒ කටයුත්ත වෙනුවට අද රනිල් රාජපක්ෂ මොකද කරන්නේ මේ රටේ වැඩ කරන ජනතාව ගොවි ජනතාව ධීවර ජනතාව ත්‍රිරෝදසත සංගම් බස්සත සංගම් ඇතුළු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පාවටන මිනිස්සු මර්ධනය කරන්න ත්‍රස්ත මර්ධන පනතක් ගේනවා එනිසා දැන් නිකන් ආසයි බයයි වගේ විජේදාස රාජපක්ෂ දවස ගානේ අධිකරණ ඇමති හැටියට කියනවා ඇවිල්ලා මේ හෙට ගේනවා අය පහුවදා කියනවා නෑ ආපහු සති දෙකක් කල් දානවා අප්‍රේල් 8 කිව්වා මේක අප්‍රේල් ගේන්නේ නෑ කියලා ඊට පස්සේ ආපහු 25 වෙනිදා ගේනවා කියලා කිව්වා දැන් ඊයේ දවසේ කිව්වා මේක තව සති 3ක් කල් දානවා කියලා අපි කියන්නේ සති 3 වල් කල් දාලා මේක නිකන් නූපන් දරුවන්ට නැගත් අදන්න ලෑස්ති වෙන්න එපා වහාම මේක අකුල ගන්න මේ රටේ ජනතාවගේ හැනට කන් දෙන්න මේ රටේ ජාතික සම්පත් ඇයිද මේ රටේ ජනතාවට අනාගත පරම්පරාවට එනිසා ටෙලිකොම් රක්ෂණ සංස්ථාව වගේ ජාතික සම්පත් විකුණන්නේ ලාභ ලබද්දි එනිසා අද රටක ජනතාව පීඩාවට පත් වෙලා තියෙද්දී ජනවරමක් නැති රනිල් රාජපක්ෂලා මේ වෙනකොට රටේ සම්පත් විකුණමින් ජනතාව පීඩාවට පත් කරන්න ගෙන යන ක්‍රියාමාර්ග වලට එරෙහිව මෙරටේ සමස්ත වැඩ කරන ජනතාව වෘත්තීය වේදිකාවේ සංගම් ඇතුළු සියලු දෙනා ඒකාබද්ධව ගෙන යන සටන අපි ආරම්භ කළා එනිසා ජනවරමක් නැති රනිල් රාජපක්ෂලාට කියන වහාම අකුල ගන්න මේ ත්‍රස්ත පනත් වහාම නවත්තන පොදු දේපළ විකිණීම ජනතාවට සහන දෙන්න එමෙ නැත්තම් මේ සටන මේ රටේ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලු වෘත්තීය වේදිකාවේ සංගම් ඒකාබද්ධව ජයග්‍රහණ තෙක් ඉදිරියට ගෙන යන වයස සඳහා සියලු ජනතාව එකතු කරනවා කියන පණිවිඩය කියන තමයි අද දවසේ අපි කොළඹ කොටුවට ආවේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග